පසුගිය සතියේ තිබුණා විල්පත්තුව වනාන්තරයේ හෙලි කරමින් ජනාවාස ඉදිකරනවායි කියලා යම්කිසි නඩුවක් තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ. මේ මාසේ 4 වෙනිදා SCFR 130 එලෙරක් 17 කියන නඩුව. ඒ නඩුව පවරලා තිබුණේ Wildlife Nature Protection Society of Sri Lanka සහ Environmental Foundation Guarantee Limited යන පෙත්සම්කරුවන් විසින්. තම පෙත්සමේ ඒගොල්ලන් රිලීෆ් හැටියට ඉල්ලලා තිබුණා මුසලි ප්‍රදේශයේ සිදුවන සියලුම කටයුතු ක්‍රියාකාරකම් නවත්වන්න ස්ටේ ඕඩරයක් සහ මුසලි ප්‍රදේශයේ ජනතාවන්ට ඉඩම් බෙදා තියෙන ආකාරය නිත්‍යානුකූල නොවන බවත් ඒක නීති විරෝධී බවත් ඒ වගේම 2012 සහ 2017 වනාරක්ෂණ අනත යටතේ ඩික්ලයා කරපු ගෙසට්ස් සහ ජනාවාසවල පිහිටීම් ඒ මායිම් තුල පිහිටලා තිබෙන නිසා ඒ සියලුම ජනාවාස නීති විරෝධී බවට ඩික්ලයා කරන්නයි කියලා තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩුව පවරලා තිබුණේ. එතකොට මේ නඩුව නිෂ්ප්‍රභ වෙලා තියෙනවා. මේක ප්‍රධාන නඩුවක් මේ විල්පත්තු සම්බන්ධයෙන්. එහෙදී පැහැදිලිව ඔප්පු කරලා පෙන්නවා මේ ජනාවාස මිනිස්සු ආපසු යන්නේ තමන්ගේ මුල් ගම්බිම් වලට නැත්තම් විකල්ප ඉඩම් දීලා තිබුණා නම් ඒක සම්පූර්ණයෙන්ම නිත්‍යානුකූලවල ලබා දීපු ඉඩම් බවට එම නඩුවේදී අපි ඔප්පු කරලා තියෙනවා. එම නිසා තමයි මෙම නඩුව නිෂ්ප්‍රභ වුණේ. ඒ වගේම 2012 සහ 2017 ඒ වන රක්ෂිතයට ගෙසට් කරපු ගෙසට් කිරීම් ආකාරය නිසි ප්‍රොසීජර් එක ෆලෝ කරලා නෙමෙයි ඒ ගෙසට් කිරීම් වෙලා තියෙන්නේ කියන සම්බන්ධිනුත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වුවා. එම නිසාම තමයි මෙම ජනාවාස පිහිටීම් සහ ඒ භූගෝලීයව ඒ ගම්බිම්වල බෙදා දීපු ඉඩම්වල පිහිටීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සෑහීමට පත් වුණා කියලා අපිට හිතන්න පුළුවන්. හේතුව ඒ නිසා තමයි නඩුව නිෂ්ප්‍රභ වුණේ. ඊළඟ කාරණාව තමයි පක්ෂී ලේකම් ධූරයේ සම්බන්ධයෙන් හිටපු ලේකම්තුමා විසින් පවරන ලද දිසාධිකරණයේ නඩුවේ පසුගිය 24 වෙනිදා ජූලි 24 වෙනිදා දිසාධිකරණයෙන් නියෝගයක් ලබා දෙන ලැබුණා. ඒ නියෝගය තමයි හිටපු පක්ෂ ලේකම්තුමා අලුත් පක්ෂ ලේකම්තුමාගේ පත්වීම සම්බන්ධය අභියෝග කරලා දමා තිබීම නඩුවේ ඔහු විසින් ඉල්ලා තිබුණා ස්ථිර ඉන්ජන්ක්ෂන් තහනමක් සහ අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් ඉල්ලලා තිබුණා. ඒ සම්බන්ධයෙන් වූ විමසීමෙන් පසුව ගරු අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ සම්බන්ධයෙන් අපි දැනටමත් මෙතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාව ලිඛිතව දැනුවත් කරලා තියෙනවා. ඒ කියන්නේ පක්ෂයේ මහලේකම් ධූරයේ කටයුතු කරන සුබේදීන් මහත්මයාට නිත්‍යානුකූලව ඒ කටයුතු කිරීමේදී කිසිම බාධාවක් නෛතික බාධාවක් නැති බව සඳහන් කරලා ඒ ලිපියත් අපි දැනටමත් යවලා තියෙනවා මෙතිවරණ කොමිෂන් සභාව වෙත. අනිත් කාරණාව තමයි මේ 20 වෙනි සංශෝධන කෙටුම් පතක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. පක්ෂයක් හැටියට අපි කියන්න ඕනේ මෙතිවරණ කල් දැමීමට අපගේ කිසිම සහයෝගයක් නැහැ. 20 වෙනි සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නේ සියලුම පළාත් සභාවල මෙතිවරණ එක කාලයේ පවත්වන්න. ඒක ප්‍රායෝගිකව යම් කිසි උපයෝගීතාවයක් එම සංශෝධනවල තිබුණා. නමුත් යම් ආකාරයකින් මෙතිවරණ කල්යාමේ උත්සාහයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි පක්ෂයක් හැටියට අපි විරෝධතාවය තියෙනවා.